ഭൈ ഫോണിനെ ചാർജ് ചെയ്തിരുന്നു ටිප්ස් විදිහට ලියන්න. රයිට්. ටිප්ස් විදිහට ලියන්න දෙයක් නැහැ. ටිප්ස් නෙමෙයි නියම. ඔයා ලියන්න. එකම දේ තියෙන්නේ ස්ලෝ බෝල් දානකොට මම හිතන දේ තමයි රන් අප් එක ආම් ස්පීඩ් එක එකම වෙන්න ඕනේ කියන එක. ඊට අමතරව බෝල් එක රිලීස් කරාම බැට්ස්මන්ගේ ඇයි ලයින් එකට වඩා උඩට යන්න ඕනේ කියන එක. එහෙම යන්න හේතුව එතකොට බැට්ස්මන්ට ඩවුට් එකක් ක්‍රියේට් වෙනවා මේක බීම් එකක්ද මොකක්ද යා ගන්නෝ ඩිසිෂන් එක කියන එක. මොකද නිතරම අපි වේරියේෂන් එකක් කරනවා නම් මං හිතන දේ තමයි බැට්ස්මන්ට ඩවුට් එකක් ක්‍රියේට් වෙන්න ඕනේ. මොකක්ද දැන් වෙන්නේ කියන එක. මම ස්ලෝ බෝල් දාද්දි මං හිතුවේ එහෙම. ඒක නිසා ප්‍රබත්ය මොකද හිතන්නේ ගහන කාලේ කුලේ මොකද හිතන්නේ. ඔය ටික හරි අනිවාර්ය. ස්ලෝ බෝල් එකක් දාද්දි උදව් කරන්නේ බෝලේ අයිලයින් එක උඩට ගියොත් තමයි යටින් යනකොට ඩිප් ඒ කියන්නේ ෆ්ලැට් වෙනකොට ඩිප් වෙන තියෙන chance එක ගන්න බෝලේ. ඔව් එතකොට මෙහෙම ප්‍රශ්නයක් එනවා. එතකොට එනවා මේක ස්ලෝ බෝල් එකක් කියන එක කට එකක් ස්ලෝ බෝල් එකක් නේ. පේස් එක අඩු කරන හැම එකම ස්ලෝ බෝල්. එතකොට ඔප්ෂන් කියන්නේ බලන් ඉන්න හැට හරි බෝලට හරි හිතෙන්න පුළුවන්. එතකොට කට කියන එක අයිලයින් එක උඩට යන්නේ නැහැ නේද කියන එක. ඔය එතකොට බෝලේ ඩිප් වෙන්නේ නැහැ. එතකොට බෝල ඩිප් වෙන්නේ. එතකොට බෝලේ ඩිප් වෙන්නේ නැහැ. අනිත් එක තමයි දැන් ස්ලෝ බෝල් එකේ පර්පස් ගණනාවක් එනවනේ කැඩෙනවනේ. එතකොට අපිට එකක් තමයි ස්ලෝ බෝල් එක අපි කියමු බවුන්ඩරි ලයින් එකට ට්‍රැවල් කරන්න තියෙන chance එක අඩු වෙනවා. එතකොට අපි කොච්චර ස්ලෝද කියන්නේ. කියන්නේ බැට් එකේ වැදුනොත් ස්ලෝ බෝල් අපි එජ් වුණා කියලා. එජ් වෙන ස්ලෝ බෝල් එකක් අපි දාන පේස් එක අනුව කට එකක් දානකොටයි අයිලයින් එකෙන් උඩින් ගෙනල්ලා දාන ස්ලෝ බෝල් එකේ වෙනස ඒක තමයි. අපි එතනින් උඩින් ඩ්‍රොප් වෙන බෝලයක් බවුන්ඩරි ලයින් එකට එජ් වෙලා යන්න තියෙන chance එක අඩුයි. මීටර් 60ක් 70ක්. කොලේ මොකද දන්නේ? අර ලෙග් කටර් එක දාපු. ඒක තමයි ඒක අර පර්පස් එකත් එක්ක තමයි අනිත් එක බැස්ට් වෙලාවේ අවශ්‍ය දේ අපේ ස්ට්‍රෙන්ත් එකයි අනුවනේ. ඒක ඉතින් දාන ස්පීඩ් එකයි අපේ ඇබිලිටි එක අනුව අපි කොයිකද පාවිච්චි කරන්න කියන එක යූස් කරන්නේ. එතකොට දැන් මම දැන් මේ ඩිපින් ස්ලෝ බෝල් එකක් නේ. සමහර අය දාන කට එක. ওই දෙකම ස්ලෝ බෝල්. එතකොට ඕකට සර්පස් එක බලපානවද ගන්න ඩිසිෂන් එකට කියන්නේ. ඔව් දැන් මම හිතපු දෙයක් තමයි මොන සර්පස් එකෙත් මගේ ඩිපින් එක ඩිපින්ම තමයි. ඔව් ඒක හැබැයි සර්පස් එකේ දෙන වැලියු එක ඕන කන්ඩිෂන් එකේ පර්ත් වල දැම්මත් ලංකාවේ දැම්මත් කොහේ දැම්මත් විකට් එක ඩස්ට් උනත් ග්‍රාස් උනත් ඩිපින් ඩිපින්ම තමයි. ඔව් ඒක යායේ කියන වෙනස වෙන්නේ. ඒක වෙන්නේ බෝලේ පිච්චෙන්න කලින් වෙනස. හැබැයි කටේකෙදි වෙන්නේ විකට් එක දැන් තනකොළ හොඳට දිනන ලිස්සර ඩක් ගාලා බෝල එනවා. සර්පස් එක ග්‍රිප් වෙන්නේ නැති උනත් ඔව් එතකොට ඕකට සර්පස් එක බලපාන. ඒක මොකද අපි මේකත් එක්ස්ප්ලেইন කරන්න බෑ. ඔව් අනිවාර්යයෙන්. ඇයි අපි මේක අපි ඒක තමයි දැන් අපි කරන්න ඕන ඔන්න ඔය නොලෙජ් එක දෙන එක නේ. ඔව්. ඇත්තටම. මොකද කුලේ කියන්නේ? ඒක හරි හරි. මොකද මේ ඒකද දාන ස්ලෝ බෝල් එකත් එතකොට දාන්න ඕන ස්ලෝ බෝල් එකත් විකට් එක ගන්න වෙනස් කරගන්න ඕනේ. ඒකට ස්කිල් එක ප්‍රැක්ටිස් කරලා තියෙන එක very important මේ ගේම් එකට යන්න කලින් මම එක ස්ලෝ බෝල් එකකට එක ස්ලෝ බෝල් එකකින් ඩිෆෙන්ඩ් වෙන්න බෑ. ඒකයි දැන් අපි හිතමු මට ස්ලෝ බෝල් එකක් තියෙනවා මට ඒ ඇති කියලා. හැබැයි කන්ඩිෂන් එක අනුව ගහන රට අනුව ඒ වටත් හරියන දේවල් අපි يعني අපිට දැන් අපි ලංකාවේ ට්‍රේන් කරොත් එහෙම නැත්නම් මෙල්බන් ට්‍රේන් කරොත් අපි දන්නේ නැහැ අරේදි මොනවද ඕනෙන්නේ කියලා. හැබැයි ඉන්ටර්නෂනල් ක්‍රිකට් එක බලලා ඒවට මේ දේවල් ඕන වෙනවා කියලා ඒව ට්‍රේන් කරලා තියා ගන්නවා. එකකින් සර්වයිව් වෙන්න බෑ. බෑ බෑ අනිවාර්යෝ. ඒක ඉතින් ප්ලේ කෙනෙක් විදිහට හරි ඉම්පෝර්ටන්ට් එකකට මාස්ටර් කරලා තියෙන්න ඕනේ එකක් අනිවාර්යෙන්. හැබැයි ඒකම තව ප්‍රැක්ටිස් කරලා තියා ගන්න පුළුවන් නම් ස්ලෝ බෝල් දෙකක් අඩුම දෙකක්වත් තියෙන්න ඕනේ. ඩෙත් බෝලින් වලදී අනිවාර්යෙන් වේරියේෂන් දෙකක් තියෙන්න ඕනේ කියන එක. ඉතින් ඕක අනිවාර්යෙන් සබන ඉන්ටර්ෂනල් ලෙවල් ගහ කට්ටිය දන්නවා සමහර කට්ටිය දන්නේ නැහැ. එක්ක ඒගොල්ලෝ හිතන එකක් ඇති කියලා. නමුත් දැන් අපේ බලාපොරොත්තු පොඩි අයට ක්‍රිකට් එකට එන්න ඉන්න අය දැන් ගහගෙන යන අයටනේ.
ඒගොල්ලෝ මේක අපි පුෂ් කරන්න වෙනවා මෙන්න මේක නිසා තමයි මේ දෙකක් ඕනේ කියන එක කියන්නේ. ඒකයි දැන් මාලි ගහද්දී අලුත් බෝලේ පරණ බෝලේ කියලා නෑ. වෙනසක් නෑ. මොකද මොන බෝලනොත් මට මගේ දින එක සෙල්ලමනේ. ඉතින් ඒක ඒක තමයි. ඒක මාලි එක මේ 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 උපරිමයටම කරා. ඉතින් ඒක එක්කෙනෙක්ට හදා ගන්න පුළුවන් අලුත් බෝලයකින් එක ස්ලෝ බෝලයක් අන්තිම ඕස් වලටදී තව ස්ලෝ බෝලයක් ගන්න. ඉතින් ඒ වගේ. අනිත් එක නෑ මම දැකපුදී දැන් අපි හිතන් ඉන්න ස්ලෝ බෝල් කියන එක යූස් කරන්න ඕනේ මේ අන්තිම හරිය මැච් එකේ කියලා. නමුත් ස්ලෝ බෝල් එක යූස් කරන පර්පස් එකක් ඕනනේ. ඇයි මම යූස් කරන්නේ? මොකද්ද රීසන් එක කියන එක? අපි ඒකම ඒකට මොකද හිතන්නේ? මොකද ඇයි මම දැන් උදාහරණයක් විදිහට ගියොත් ප්‍රබාත් අය දැන් ස්ලෝ බෝල් එකක් දාන්න පර්පස් එකක් ඇතිනවා වගේ හිතේ. ඒක කැප්ටන් කියන්නේවත් කෝච් කියන්නේවත් නෑ මට හිතිච්ච දේ මම යූස් කරන්න හදන්නේ. ඇයි එහෙම යූස් කරන්න හදන්නේ කියන එක දැනගන්න. ගොඩක් කරලා ඉතින් අපි පර්පස් එක ඇවිල්ලා බැට්ස්මන්ව ඒ රිදම් එක වෙනස් කරන්නනේ බැට්ස්මන් යන රිදම් එක වෙනස් කරන්නනේ අපි ගොඩක් කරලා ඒකයි හැමදෙස්සම අපි එකෙන් ඩවුට් එකක් ක්‍රියේට් කරනවා ඒ කියන්නේ අපේ හැමදෙස්සම චේන්ජ් අප් ඩිලිවරි එකක් එන්න පුළුවන් බලන් ඉන්න කියන මැසේජ් එකත් අපි දෙනවා ඒක එතකොට බැට්ස්මන් ඉන්නේ එකම රිදම් එකක නෙමෙයි එතකොට එයාට හැමදෙස්සම ඩවුට් එකක් තියෙනවා මෙයා ඊළඟ බෝලේ මොකක් දායිද කියන එක අපි එකම දෙයක් ඩිලිවර් කරන්න නැතුව මේ අතර ඒකත් හොඳ පොයින්ට් එක මොකද අනිත් එක ඒක සමහරක් කළාට කන්ඩිෂන් එක අනුව යූස් කරන්න ඕන වෙනවා කියන්නේ පාලෙන් සමහරලාට බෝලයක් දාලා දැනගන්නවා පිච් එක මේ වගේ තමයි අද එතකොට ওই ස්ලෝ බෝල් කියන එක ඒ කියන්නේ වේරියේෂන් එකක් වැඩිපුර කරන්න ඕන වෙයි ඕන වෙන වෙනවා එනවා කන්ඩිෂන් එක අනුව. එතකොට වේරියේෂන් එකේ සම්පූර්ණ බලාපොරොත්තු විදිහට මට තේරුණ දෙයක් තමයි අපි වේරියේෂන් එකක් යූස් කරන්නේ බැට්ස්මන්ට ඩවුට් එකක් ක්‍රියේට් කරලා එයාව අවුට් කර ගැනීමට කියලා තමයි මට හිතලා තියෙන්නේ. හරිද? මට හිතුණ දේ. මොකද අපි ලකුණු නවත්තන්න හෝ වේවා ස්ටොක් බෝල් එකක් විදිහට වේරියේෂන් එකක් යූස් කරන එක නෑ බොහෝ දුරට. අපිට විකට් ගන්න වෙනම ප්ලෑන් එකක් තියෙනවා. හැබැයි අපි ආර ඩවුට් එකක් ක්‍රියේට් කරන්න ඕන නිසා ඒක යූස් කරනවා කියන එක. ඒකට මොකද හිතන්නේ? ඔය ඒක ඒක ඒකේ දෙපැත්තම පාවිච්චි කරත හැකි. ඔයා කිව්වා වගේ දැන් අපිට විකට් එකක් ගන්නත් ස්ලෝ බෝල් එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි ෆෝර් එක්සැම්පල් දැන් අපිට තේරෙනවා නම් බැට්ස්මන් හරි හાર્ඩ් හෑන්ඩ්ස් ගහන එක්කෙනෙක් කියලා. නිතරම ඩ්‍රයිව් කරන්න බලන් ඉන්න කෙනෙක්ට ටග් ගාලා අපිට ස්ලෝ බෝල් එක පාවිච්චි කරලා විකට් එකක් ගන්න යූස් කරන්නත් පුළුවන්. ඒ අවස්ථාවේ විකට් ටේකින් ඔප්ෂන් එකක් විදියට. ඔව්. එතන විකට් ටේකින් එකට ඒක තියෙනවා. මං අහන්නේ ස්ටොක් බෝල් එක ලකුණු නවත්තන්නේ ඒක තියද කියන එක. මොකද ස්ලෝ බෝල් එකක් කියන එක ලකුණු නවත්තන එකට වඩා බලාපොරොත්තු වෙන මිස් ටයිම් වීමක් නේ. ඔව්. එතකොට ලකුණු නවත්තන එකයි මේකයි බැලන්ස් කරන්න පුළුවන් ද කියන එක. නැත්තම් වැඩිපුර ස්ලෝ බෝල් එකක් යූස් කරන්න ඕන ලකුණු නවත්තනට වඩා විකට් ටේකින් ඔප්ෂන් එකක් විදියටමද කියන එක. විදියටමද කියලා කියන්නේ අමාරුයි නේ. ඔව් ඒක දෙකටම පාවිච්චි කරන්න. බැට්ස්මන් ගේ අනුවට වෙනස් වෙනවා. මම හිතන විදිය. මොකද සමහර කෙනෙක් අද බත්තේ වගේ මෙහෙම කරන් ඉන්න කෙනෙක්ට ස්ලෝ බෝලයක් දැම්මොත් ඒක ඩොට් බෝලයක් විදියට මේ ක්‍රියේට් කරගන්න පුළුවන්. එහෙම හේකොත් වෙනවා හැබැයි අර රිදම් කඩන එක තමයි ඒකේ පර්පස් එක. ඒකින් කිව්වාගේ විකට් ටේකින් ඔප්ෂන් එකක තියෙන ඩොට් බෝලයක් ගහන්න මිස් කරගන්න චාන්ස් එකකුත් තියෙනවා. ඒකත් වෙනවා බැට්ස්මන් ගේ රිදම් එක කඩන. ඔව්. එන ඒක ඔව් ඒක ඉතින් ඒක ඩිපෙන්ඩ්ස්. එතකොට ස්ලෝ බෝල් එකත් එක්කම එකට සෙට් වෙන එකක් තමයි බැට්ස්මන්ගේ රිදම් එක සහ බැට්ස්මන්ගේ හાર્ඩ් හෑන්ඩ් සොෆ්ට් හෑන්ඩ් කියන එක. එතකොට අපි බෝල කෙනෙකුට අපි දැන් අපි බැට්ස්මන්ලා නෙමෙයි වුණාට අපි බැට්ස්මන් කෙනෙක් ගැන හිතන විදිය වැදගත් නේ බැට්ස්මන්ලාට. අනිවාර්යයෙන්. එතකොට දැන් මම හිතනවා දැන් හැමෝම හිතනවා මෙයා මේ බැටින් ගැන මොනවද කියන්නේ කියන එක. අපි කියන්නේ බැටින් ගැන නෙමෙයි. අපි කියන්නේ අපි බැට්ස්මන් කෙනෙක්ව ටකල් කරන්න හදන විදිය. තොර ඒකෙන් ඉන්පුට් එක කොහෙද තියෙන්නේ කියලා ඒගොල්ලෝ හිතා ගන්න ඕනේ. ඔගේ කොමන් ක්වෙස්චන් එක ගොඩක් අය හිතනවා. දැන් අපි කෝචින් වල ඉඳිදී ගොඩක් අය හිතන්නේ මේ බෝලර් කෙනෙක් බැටින් ගැන මොනවද කතා කරන්නේ කියලා හිතනවා. නමුත් අපි බැට්ස්මන් කෙනෙක්ව ස්ටඩි කරනවා බැට්ස්මන් කෙනෙක්ට වඩා හොඳට අපි දන්නවා බැට්ස්මන් කෙනෙක් මොනවද කරන්නේ කියලා. අපි තමයි බැට්ස්මන් ගේ මයින්ඩ් සෙට් එකත් එක්ක හැමතිස්සෙම ඉන්නේ. මොකද ඌ ලනුව පයින්කොට ඌ යටි අතේද බැට් එක අරන් එන්නේ උඩ අතින් දරන් එන්නේ මූ සොෆ්ට් හෑන්ඩ් ගහන එකද මූ හાર્ඩ් හෑන්ඩ් ගහන එකද එතකොට ෆ්ලැට් බැට් ගහන එකෙද්ද ස්ටෙඩ් අන්න ඔතනදී
එලියෙන් බල්ල කට්ටි දෙනවානේ මේ බෝල් කරන එක මේක මොනවද කියන්නේ මේ ලකුණක් ගහන්නේ නැහැ කියලා. අපි කියන්නේ බැටින් උගන්නන එක නෙමෙයි. අපි කියන්නේ අපි බැට්ස්මන් ගැන හිතන විදිය. ඔය ඉතින් ඒකද ඕක බැට්ස්මන්ම හිතන බෝලේ ටෙක්නික් එකක් ගැන හිතන්න නැතුව බෝල හිතන විදිය මේ බැට්ස්මන්ට හිතන්න පුළුවන්. මන්ට හිතන්න පුළුවන්. ඔය දෙක මාරු කර ගන්න ඕනේ මම හිතන්නේ. අපි හැමදෙස්සම වේරියේෂන් එකක් කරද්දී වුණත් මම හිතන දේ තමයි අපි හිතන්න ඕනේ. දැන් මම මේ සිටුේෂන් එකේ මේ රේට් එකට ගහනවා නම් මම මොනවද කරන්නේ? එහෙම හිතව ටක් ගාලා අපිට එනවා ඔළුවට ටක් ගාලා බෝල කෙනෙක් විදියට. අඩේ මම දැන් මේ වෙලාවේ මම මෙතෙන්ට ගහන්න පුළුවන්, මට මේ ඒරියාස් තමයි ගහන්න පුළුවන්. ඒ වගේ අපිට අදහසක් එනවා බැට්ස්මන්ගේ ස්ට්‍රෙන්ත් එකත් අනුව. ඕන ඕක එන දැන් ඔක ලොකු ප්‍රශ්නයක් මේ ගේම් එකේ උගන්වන්න කියන්නේ. දේවල් කියලා දෙන්න ගියාම ඔක ප්ලේයර්නේ ප්‍රශ්නේ තියෙන්නේ බලන් ඉන්න අයනේ. නෑ ඉතින් අපි තියන්නේ මං හිතන්නේ කුලේ අපි මේ ඔප්ෂන්ස් ටික ළමයට දෙමු. අපි ළමයට දුන්නම ළමයාගේ තමයි ඩිසිෂන් එක තියෙන්නේ කොච්චරක් එයා ඒකට ටයිම් ස්පෙන්ඩ් කරනවද. ඒ නොලෙජ් එක අපි දෙමු අපේ ප්‍රෝග්‍රෑම් වල. අපි ඒ නොලෙජ් එක ළමයට අරන් දුන්නට පස්සේ අපිට එතනින් එහාට ඒ කියන්නේ අපි දෙන්න පුළුවන් උපරිමේ දුන්නට පස්සේ ඉතින් end of the day ළමයා කොච්චර කමිට්මන්ට් එකක් තියනවද කියන එක මාර වැදගත්. කමිට්මන්ට් එක කියන්නේ මොකද? දැන් ස්ලෝ බෝල් එකක් කියලා නිකන් ගත්තොත් ලෙෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් එක ඉන්නේ. හරිද? ඔය ස්ලෝ බෝල් එක දැන් විකට් කෙලින්ම දාන ඕන එකක් නෙමෙයිනේ. ග්‍රවුන්ඩ් එකේ දිග 90, ලයින් වල දිග 90. සමහරවිට කකුල පැත්තට ස්ලෝ බෝල් දාන්න වෙයි. සමහරවිට වයිට් එකට දාන්න වෙයි. සමහර ඉස්සරහින් දුර ළඟ නම් පොඩ්ඩක් මගට දාන්න වෙයි. ඔන්න ඔය දේ දෙන්න ඕන. මොකද මේක ස්ලෝ බෝල් එකක් කියන්නේ දුවන් එල්ල දාන එකක් නෙමෙයි. දාන පර්පස් එක ග්‍රවුන්ඩ් කන්ඩිෂන් එක, වින් කන්ඩිෂන් එක, ඔය හැමදේම ඇප්ලයි වෙනවා සීන් එකක්. එතකොට ඕකත් මේ පොඩි ක්‍රිකටර්ස්ලට දැන් ඉන්ට්‍රෙස් ගන්න කට්ටියට මේක දෙන්න ඕනේ. ඉතින් ඒකත් අපි ફોકસ කරන්න වෙයි කියලා මට හිතෙනවා. අනිවාර්යයෙන්. මේක ඔව් අපි මම ඔව් අපිට මේ ඔප්ෂන්ස් ටික දුන්නාම ඒගොල්ලන්ගේ වයසත් එක්ක මැචුව වෙනකොට ඒගොල්ලන්ට මේක ගැන තව ටිකක් අපි පොඩි ළමෙක් ගත්තත් ඒ ළමයාට වුණත් සමහරලාට මේක 100%ක් නොතේරෙන්න පුළුවන්. නමුත් එයාට මේක තව අවුරුද්දකින් දෙකකින් මේ හැමදේම පාවිච්චි කරන්න අවස්ථාව එනවා. එතකොට එයාට අඩුම ගානේ ඔළුවේ තියෙනවා මෙහෙම දෙයක් දැනගෙන හිටියක්. ඔව් ඒක තමයි. එයාට එතකොට සම්මංගේ සෙට් දෙකට තව දේවල් එකතු කර ගන්න පුළුවන්. තව කේස් එකක් තියෙනවා. දැන් මේ ඔක්කොම කරනකොට මේ බෝලයක් ඉම්ප්‍රූව් කරගන්න. අපි කියන්නේ දැන් 100%ක් අපිට ඉම්ප්‍රූව් කරන්න බෑ. ඒ කියන්නේ බෝල 100ක්දම සීම් ඇකියුරේට් වෙන්නේ නැහනේ. මොකද අපි දැන් ප්‍රතිශතයක් විතර වැඩිපුර අපි ඉන්න ඕනේ කියන එකනේ. දැන් මට මගේ දිවිච්ච එක්ස්පීරියන්ස් එකත් එක්ක මට අවුරුදු දෙකමාරක් ගිහින් හිමින් බෝල දාන්න. හරිද? ඒකත් මම අවුරුදු දෙකමාරක් ට්‍රේන් කළා දැන් වර්ල්ඩ් කප් එක යූස් කළා 2007. සමහර කට්ටිය හිතනවා කෝචින් වලට ගියා දවස් මට දවස් දෙකක් අපි ගියා අපිට කිසි ඉම්ප්‍රූවමන්ට් එකක් නැහැ කියලා. ඉතින් එහෙම ඉම්ප්‍රූව් කරන්නත් බෑ මේක. මේක දවසෙන් ඉම්ප්‍රූව් ගන්න පුළුවන් නෑ. හැමෝම ක්‍රිකට් ගානවනේ. ලෝකේ ගාක් හොඳ ක්‍රිකටර්ස් ගොඩක් ඉඳී. ඉතින් ලසිත් මාලිංගලා එනම් 100ක් විතර හොයා ගන්න පුළුවන්. අපි දෙමෝපියන්ටයි ළමයටත් ඕක කියන්න ඕන. මේක මේ අද ඇවිල්ල හෙට ඉම්ප්‍රූව් වෙන එකක් නෙමෙයි. මේක ටිකක් ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඔයාගේ කැපවීම මත ඔයාටක ඉක්මන් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක නෑ ඔක ගොඩක් පේරන්ට්ස් ලාගේ තමයි තියෙන්නේ. දැන් පේරන්ට්ස්ලාට හිතෙන දේක් තමයි හැමතිස්සෙම ඒ කියන්නේ මේ ගිහිල් එනකොට මේ හරි ගිහිල් තියෙන්න ඕනේ කියලා ලොකු ඉම්ප්‍රූවමන්ට් බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතන ඇත්තටම අපි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකින් බලාපොරොත්තු වෙන තනිය නොලෙජ් එකනේ දෙන එකනේ. ඔව්. එතකොට ළමයා මොකද මේ ප්‍රෝග්‍රෙස් එක ළමයේ කෙනෙක්ගේ ප්‍රෝග්‍රෙස් එක විදිහට කරන්න ඕනේ කියලා අපිට පුළුවන්. ඉතින් පේරන්ට්ස්ලා එඩියුකේට් කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් කියන එක. අනිවාර්යෙන් පේරන්ට්ස් එඩියුකේට් කරන්න ඕනේ. කරොත් විතරයි ළමයට මේ පාත් එක හදන්න පුළුවන්. එතකොට මේ කාල සීමාව ඒගොල්ලෝ දෙන්නේ නැත්නම් ඒගොල්ලෝ ගන්නේ කෝච් මාරු කරන එක. අනිවාර්යයෙන්. මෙතෙන්ට ගියා ඉම්ප්‍රූවමන්ට් ගන්න හරි චුට්ටයි. තව එකකට දාන්න. ළමයා එතනමයි. ළමයා අතරමයි කෝචස්ලා මාරු කරගෙන. කෝචස්ලා මාරු කරගෙන ඉන්නවා. ඕකත් එන ඉෂුව එකක්. ඉතින් ඕකටත් අපි පැහැදිලි කරමු. තේරුම් කරමු මෙන්න මේක තමයි අපේ එක්ස්පීරියන්ස් එක අපිට තිබිච්ච. ඉතින් අපි දැන් අපිට ඕනේ අපිට අවුරුදු දෙකම ආරක් ගන්න ඒ ළමයාත් එක්කම ආරක් යවල බෑනේ. අපි මේ ටික කලින් දීලා දැනුම යාම අවුරුද්දෙන් આવත් බඩ වටිනවනේ. ඒ වගේ එක. ඉතින් ඔක තමයි ස්ලෝ බෝල් එකේ මම හිතන විදිය. ඊට පස්සේ අපිට රිලීසින් පොයින්ට් ගැන කතා කරන්න පුළුවන්. අපේ පර්පස් එක අයිලයින්ෙන් උඩ යන එක. එක ස්ලෝ බෝල් එකක්. දෙක කට එකක්. ඉතින් මේ දෙක හරි. ඊට පස්සේ ස්ලෝ බෝල් ඔප්ෂන්ස් කතා කරනවා. ස්ලෝ බෝල් එකේ જાති. ඔව්. බෑක් හෑන්ඩ් ස්ලෝ බෝල් තියෙනවා. නකල් බෝල් එක තියෙනවා. දැන් නකල් බෝලේ මාර ෆේමස්. ඔව්.
ගොඩක් කට්ටියක දාන මොකද හේතුව අර හොයන්න බෑ කියලා කතාවක් දෙන ඇත්තද ඒක සීම් අප්‍රයිට් සීම් අප්‍රයිට් හින්දා ටිකක් ඒකනේ අර සීම් එකෙන් හොයන්න අමාරුයි මොකද රිස්ට් එක කියන්නේ ඇත්තද හින්දා රිස්ට් එකත් මෙහෙම කොහොමත් අපි දැන් බෝලේ අදිද්දී අපේ ෆින්ගර්ස් මෙහෙම පල්ලෙහාට එනකොට බැට්ස්මන්ට කොහොමත් පේන්නේ අපි නෝමල් ඩිලිවරි එකක් දැම්මත් මෙතන මෙහෙම ඇදෙන වෙලාවේ පස්සට එනවානේ එතකොට නකල් බෝල් එක දාලා දින වාසිය ඒක තමයි ඒ කියන්නේ ඒ වේරියේෂන් එක පේනවලු කොහොමද ওই ටිකත් එක බැලන්ස් කරාම මම හිතන හිමින් බෝල ගැන හොඳ දැනුමක් දෙන්න පුළුවන් කියලා. දැනුම ගත්තා කියලා එදාට මේක හරියන්නේ නැහැ. නමුත් ඒක වර්ක් කරන් යනකොට තියෙනවා. වර්ක් කරන පර්පස් මොනවද? කියන්නේ අපි හිතමුකෝ අපි කියලා දුන්න දෙයක් යාට ගෙදරදී හරි වෙන තැනකට ට්‍රේන් කරනකොට දැන් මම අපි කරපු දේ තමයි ප්‍රබත් අපිත් එක්ක ඉන්නකොට අපි බාත්තර ගව කල්ලාන එක අපි දානවා. ඒක අපි අර ඉන්ඩිවිජුවලි කරන දෙයක් නේ. ඒතකොට මේකෙන්වත් ඒ දේ කියන්න ඕනේ. ආ ගෙදර වෙන්න පුළුවන්, යාළුවෙක් එක්ක වෙන්න පුළුවන්, අම්මා තාත්තෙක් වෙන්න පුළුවන්. ඒව පොඩ්ඩක් පුරුදු වෙන්න කියන්නේ. ඒ ෆීල් එක තමයි පුරුදු වෙන්න ඕනේ. රිලීස් පොයින්ට් එක, ඒ කියන්නේ අපි අපිට අපේ ඔළුවේ තියෙන රයිට් මට මෙතනින් බෝල රිලීස් වුණොත් තමයි අතෙන්ට යන්නේ කියන එක දාලා හදාගෙන ඒ ෆීල් එක තමයි තල්ලු එක දෙන්න ඕන. ඒක ඔයා කිව්වාගේ අඩි දෙකෙන් අඩි හතරෙන් එහෙම තමයි කරලා කරලා ඒක දැනින්න දාලා මට මතකයි ක්‍රීස් එකේ ඉඳන් පස්සට යන ඉඳන් බෝල් කරන හොගන ස්ලෝ බෝල් එක හදන්නේ. ඒ අර බොඩි මූවමන්ට් එක ඒ රිදම් එක හදන්න ඕනේ මේ විදියට. ඔන්න ඔය ටික කවර් කරොත් ඒකයි. හැබැයි ඕකෙම තියෙන ඔප්ෂන් එතකොට. රවුන්ඩ් 2 එකට දාන්න පුළුවන්, ඕඩ් 2 එකට දාන්න පුළුවන්. ඒක වෙනම කතන්දරයක්. ඒකද අර ඒ ඔප්ෂන් ක්‍රියේට් කරන්න පුළුවන් ඒගොල්ලන්ට බෝල් කැමති විදියට. ලෙෆ්ට් හෑන්ඩ් එකේ නෙක් අවුට් එක කම්ෆර්ටබල් කොහෙද? ඒ විදියට. එහෙනම් ඕක තමයි ස්ලෝ බෝල් එක. එතකොට ඇන්ගල් රන් අප් එකේ ක්‍රියේට් කරන්නේ නැද්ද කියන එක. Cut, cut, cut.